सागर दयाश्री माता के मेस इदिरिपिट सिटकिने उन्ने होटे अमा कियन्नटे ओ पुता ओ कियन्नटे अन्ने कुमग्दे सपूद कल्पनावे नसागिने उन्नाय दैन मे फार्म एके सील वेड ऐत्ते ओगे ओलुवे तव एक दवसक गियाम मट अर ट्रेनिंग एक ऐत्ते सर मट अर्जुन कीवा पुता ओया होंदट वैडे अल्लगत्त कियला अर्जुन सर होंदट कियला देनवा सर एया होंद केनेक हरिम होंदय कुहक केनेक नेमे ඔව් කෙනෙක් ගැන හොඳ කියද්දී කියන්නට පුළුවන් හොඳම විදියට ඒ කියයි. මිනිහා හොඳ මනුස්සයා තමයි පුතා. අපට සර් දැන් දෙයියන්ගේ පිටින් ෆාම් එකේ වැඩ පටන් ගන්න පුළුවන් සර්. තව බඩු ටිකක් විතරක් කොළමින් ගන්න ඕන. මං සල්ලි දෙන්නම් පුතා. පුතා ගිහින් ගන්න. පොඩි බේබිගේ අසනීප නිසා මට වර්කර්ස්ලා හතර පහ දිනක් ගෙන බලන්න බැරි වුණා සර්. මං අද ඒක බලන්නම්. අපට වැඩ පටන් ගන්න හොඳ නැකතක් නම් තියෙනවා සර්. ඔයා ඒවත් බැලුවද පුතා? පත්තරේ තිබ්බෙස ගව මහේෂාදී කර්මාන්ත වලට හොඳ නැගතක්. රාස්පදින්න තියෙනස පොඩි පූජාවක් තියලා අපිට පටන් ගන්න පුළුවන් නම් සර්. දයාසිරි මාතා බැලුවේ සබූ දෙසේ. පූජාවක් කිව්වේ පුතේ. අපි දෝන කිරි වලින් දෙවියන්ව නාවල හැම සර්. පුතාට ඒක පිළිල කරන්න පුළුවන්ද? පුළුවන් සර්. කාලෙකින් ඉන්නේ සර් අපි මේක පටන් ගන්නෙ. එහෙම කරලම් පටන් ගමු. ඒ නැතත් ඔයාගේ කැපවීමට මේක හරියනවා. අපි සර් මිස්ගේ අතින් පළවෙනි කිරි ටික දවලා මිස්ගේ අතින් මේක දෙවියන්ට පූජා කරමු සර්. සපෝට පුදුම වූ මේ දේවල් කොහොම සිතුවාද යන්නේ. අපි එහෙම කරමු පුතා. අපේ මැනිකගේ අත වාසනාවන්තයි තමා. නැත සපෝටේ පිළිගත නොහැක. වාසනාවන්ත ඔහුගේ අතේ. තව දෙයක් සර්. කියන පුතා. මං සර් අපේ කැම්ප එකේ දිසානායක ෆාම් කියලා ඉංග්‍රීසියෙන් ගහන්නද සර් ලස්සනට. ඕට සිතින්නේ පුදුමාකාර දේවල්ය. එහෙම ගහනවා නම් හොඳ ඈටද සිතුනි. ෂා, ඇයි පුතා එහෙම හිතුවේ? එතකොට සර් අපේ ෆාම් එක මේ පැත්තේ හොඳට ජනප්‍රිය වෙනවා. ඒකත් ඇත්ත. ලස්සනට ගහන්න වාහනේ දෙපැත්තෙම. තව චූටි දෙයක් සර්. දයාසිරි මාතා සිනාසුනේ කොල්ලා තමා ළඟට එන්නේ එකවර සියල්ල අසා දැනගන්නට. ඒ සේවකගේ හොඳ ලක්ෂණයකි. කියන්න පුතා. නිකන් එකපාර අපෙන් කිරි ඉල්ලුවට සර් දෙන්නේ පාස. එතකොට අපිව හැල් වෙනවා. අපෙන් කිරි ගන්නවා නම් ඇග්‍රීමන්ට් එකක් ගහලා අපි කිරි දෙමු සර්. එතකොට හොඳ කිරි දෙන්න අපිත් බැඳෙනවා. පේමන්ට් දෙන්න එයාලත් බැඳෙනවා. නැත්තම් අපි කිරි හදාගෙන බලන් ඉන්නවා එයාලා ඉන්නේ නැහැ. පේමන්ට් වෙලාවට දෙන්නේ නැහැ. ප්‍රශ්න ගොඩයි. කිරි කෝපයක් දුන්නත් සර් අපි පිළියෙලට දෙමු. නේද? දයාසිරි මහතාට ඕගෙන පුදුමාකාර ආඩම්බරයක් ඇතිවේ. ඊටත් වඩා ආඩම්බරකමක් දැන්නේ සපෝටේ. ඔහුගෙන තමාට ආඩම්බර විය හැකිද? එසේ කරන්නට තමාට ඇති අයිතිය කුමක්ද? සපෝ සිතේ වේදනාවෙනි. ඔයාද නිව්සලන් ෆාම් එකේ පුහුණුවන අවසාන දවසේ. ඔහු පුහුණුවට යන්නට පෙර ෆයිල් 3-4ක් ගෙන පෙරලි පෙරලා උන්නේ. දයාසිරි මහතා කාර්යාල කාමරෙන් ගිය පසු කාර්යාලයේ ඉදිරියේ ඔහු සපෝත් පමණි. අපට කිරි උතුරයි මිස්. ඔහු හිටිය හැටි කිවියේ. සබෝ දැස අයගෙන උදෙස බලා වුණාය. ඔහුගේ වචනවල පුදුමාකාර විශ්වාසයක් තිබුණි. ලබන අවුරුද්දේ අපිට තව ගාලක් හදලා අලුත් දෙන්නු 100ක් විතර දාන්න පුළුණුත් වෙයි. ඔහු කියන දේවල් අසා ඉන්නවා ඇරෙනට මොනවා කියන්නද ඇයට තේරෙන්නේ නැත. අද මිස් මගේ ට්‍රේනින් එකේ අවසාන දවස. මම බුලත් අතකුත් ගත්ත මිස් අර්ජුන සර්ට වැඳලා ඉන්නේ. මල්ලි කිනෙට් වගේ මට කියලා දුන්නේ. ඔහුට ඇති ගතිගුණ ගැන සපෝට තවත් තරක් පුදුම සිදුනේ. දවස් පහක් දෙයක් ඉගෙනු කෙනෙකුටත් ඔහු අඳින්නට බුලත් අතක් ගෙනෙයි. හරි ආයුත් ඔහුවෙනි උතුම් කෙනෙකුට නොවේද? මනුස්සකම් ඉගෙන ගත යුත්තේ ඔහුවෙනි කෙනෙකුගෙනි. ලෝකාන්තිර යන පාර පටන් ගන්න තැන පොල්ලතු කඩයක් දාලා තියෙනවා මේ සලුතින්. ඇයි උනන්දුවෙන් අසා උන්නාය. හවසට ඒකේ මාර පොල් රොටි පාරක් දානවා. ඒ පැත්තෙන් යන්න බෑ පුසුඹ. ඔහු දැන් ඊළාට කියන්නට යන්නේ කුමක්ද ඈ දනි. මං එදා ගිහින් බැලුවා උණුණුවෙන් දාන්නේ. ඒකටම හරින ලුණු මිරිසකුත් හදලා තියෙන්නේ. මං හවස එන ගමන් අරන් ඉන්නම්. මහරය වෙනතුරු කඩවල් ගානේ ගොස් රස්සවද වෙන්නට ඉපයයි කිය යුතුවේ. එහෙත් කියන්නේ කෙසේද? ප්‍රශ්නේ ඒකේ. මම යන්නම් මිස්. පොඩි බේබිගේ උදේ බෙහෙත් මම දුන්නා. දවල් එක බල්ලා දෙන්න මිස්. ඒකට පොඩි එකට චූදැවිල්ල එනවා. පව්. කඳුලක් වැටින.
ඔහු ගිය පසු මදිටිය ඇටක් තරම් කඳුලක් සබෝගේ දෙනෙතින් මේසෙයි මතර වැටෙන. ඇය එහෙම මොන්න අය. එහෙම කඳුළු හත අටක් වැටි වැටි ගියේ. මේ කඳුළු වැටෙන්නේ පපුවේ නලියෙන හැඟීමකට බව කෙල්ල දනි. ඒ කුමද්ද කිය අය දන්නේ නැත. ලබටි මස් දළු එන හදවතකට දැන්නේ හැඟීම කුමක්ද? කුමක්ද? මේ මුළු පතම් බිමටම ඇසෙන්නට කෑ ගසා අඩන්නට සපෝට සිතේ. එහෙම දුකම් මේ පපුවේ ඇත ඇයට දැනේ. දැසින් නොනවත්තා කඳුළු ගලාගෙන එද්දී සපු එහෙමම හිස මේසේ ගසා ගත්තාය. පපුවට කවුද ඇවිදින්නක් මිනි. සංසුම් පාඩි පපුවේ හෙට මෙහෙට යන්නක් මිනි. කොහේ උන්නද කොතනක උන්නද ඒ හැඟීම දැඩිව දැනේ. සපු ඇගේ පුටුවෙන් නැගිට ගොස් ඔහුගේ මේසේ ළඟට ගියාය. ඔහු පාන්දර සිට ලියව මොනවද ෆයිල් එකක් විය. ඇය ෆයිල් එක අතරගෙන සාගරගේ පුටුවේ මිදගත්තාය. ඔහු ලිය ඇත්තේ ෆාම් එකේ වැඩ අලුතින් පටන් ගන්නට අවශ්‍ය කරන බඩු බාහිරාදියේ. ලස්සන අත්තකරු. ඒ දෙස බලා සිටිදී සපුට සිතුනි. ඔහු ෆාම් එකෙන් පිටව ගිය පසු මුළු ෆාම් එක පුරාම පුදුමාකාර පාළුව පැතිරී ඇතැයි සපුට සිතුනි. ඔහු ෆාම් එකේ ඉඳිද්දි එහෙම නැත. ලස්පින්නස් සිට ඔහු ෆාම් එකේ වැඩ ටික ලස්සනට කරගෙන යනු ඇත. ඔහුට වර දෙන්නේ නැති බව සපු දනි. සපු කාර්යාලයෙන් පිටතට ආවාය. කාර්යාලයේ දොරකඩ ළඟට එද්දී සපුට සීවි ඔහා පළමු දිනේ. එදා ඔහු පැය තුනක් පමණ මේ දොරකඩට වී සීතලී උන්නයරු සපුට මතකේ. එදා ඔහු ආදාද හදවතට කුමද්ද දැන්න බව එය සීකලයි. එදාත් අදත් අතර ගෙවි ගිය කොතරම් කෙටි කාලයක්ද. ඒ දවස් ටිකට ඔහු කොතරම් හදවත රැවිද්ද. පුදුමය. ෆාම් එක දෙසට රංජන නිවාදක සපු කලබලෙන් මුහුණ විසදා ගත්තාය. මොහොතකට කලින් තෙත් වූ දැස් මත තවමත් එත ඇත. දිලාරත් නැන්දත් ෆාම් හවුස් එකට මේ පාන්දර පැමිණෙත්තේ කුමකටද සපෝ සිතුවයි. ඔවුන් ෆාම් හවුස් එකට නේනවා නම් හොඳයි සපෝට සිතුනි. එහෙත් ඔවුන්ගේ ගමන කාටවත් නතර කළ නොහැකි බව සපෝ දනි. සපෝ ඇය කාර්යාලයට එන්නට ප්‍රථම පුටුවේ ඉඳගෙන ෆයිල් එකක් දිගහැර ගත්තාය. අනේ පැටියෝ, ඔයාව හැමතැනම හෙව්වා. අද හරි කරුණාගෙන් වගේ කතා කරන්නේ. සපුට රංජිනගේ කතාව ඒ තරම් මැල්ලුවේ නැත. මං ඔෆිස් එකේ නැන්ද හිටියේ. ෆාම් එකේ වැඩත් එහෙමම කොට උඩුලු නේද? රංජිනගේ කතාවෙන් සපුගේ හිතට මහා දුකක් දැනුනේ. ඔහු පහුගිය දිනවල මහා දුකක් විඳ ෆාම් එක අලුතින්ම සකස් කළේ. දැන් ෆාම් එකට ඇතුල් වෙද්දිම හිතෙන්නේ එයා අලුත් ගමනක් යන්නට සෑදී පැහැදී ඉන්නා බවය. වෙනදා ෆාම් එකෙන් මේ තරම් සිරියාවක් එන්නේ නැත. රංජනි අරම කිව්වේ ඒ බව දැන දැනය. කොට උඩ කවුද නැන්දට එහෙම කිව්වේ? සපු ඇසී තරමක නොරිස්සුමකනි. කවුරුත් කියන්න ඕනේ. බැලුවම පේන්නේ නැද්ද? කිරි කඳුලක් පේන්නේ නැහැ. නිකන් දෙන්නුන්ට කන්නදිදී මිනිස්සුන්ට පරිදිනවා විතරනේ. ඒ නැන්දට පේන හැටි. අපි ෆාම් එකේ කිරි ගන්න එක ටික දවසකට නැවැත්තුවා. ෆාම් එක තිබ්බටත් වඩා හොඳට අලුතින් පටන් ගන්නවා. රංජනේ සමච්චල් සහගත සිනාව පැවයි. ඒ සිනාව සබුගේ සිටි ඇතිකලි පිළිකුලකි. ඔයාලගේ සීයා පුළුවන් කාලේ මේවා හොඳට කළා තමයි. ඒ දැන් සීයට තමාරුයිනේ. නැන්දා ඉන්නට යන්නේ අමුතුම පොටකට බව සපුට සිතුනි. එහෙම නෑ. සීයා අදටත් හොඳට වැඩ කරනවා. දැනුත් වැඩ කරලා ගියේ. ෆාම් කරන්නේ හැමද චූටිදුව? නැත්නම් ඔයා තාම පොඩි. ඔයා මොනවද බිස්නස් ගැන දන්නේ? සපුගේ බඩපපුව දාගෙන ගියේ නැන්දා තමාට අවමංකල නිසා නොවේ. තමා ව්‍යාපාර ගැන මොනවා නොදන්න බව සැබෑය. එහෙත් සාගර ෆාම් එක මේ තත්ත්වයට ගන්නට අසීමිත දුකක් ඉන්දී. නැන්දා අවමංකලේ ඔහුගේ මහන්සියටත් එක්කම බව සපුව දනි. අපි ලබන ප්‍රාස්පරිත්න ඉඳලා හොඳ කිරි ප්‍රොඩක්ෂන් එකක් ගන්නවා. මේ අවුරුද්ද අන්තිම වෙද්දී අපිට සෑහෙන කිරි ලොට් එකක් හදන්න පුළුවන්. රංජනී කතා නොකර ටික වෙලාවක් උන්නාය. එහි නිහඬතාවය සපුට ඇල්ලුවේ නැත. මේවා චූටිදුව කවදාහරි වාටයි දිල්හරයියටයි අයිති වෙන දේවල්. ඒ නිසා මේවා රැක ගන්න ඕන. අයිතිය කාටද කියලා මන් දන්නේ නැන්දේ. මං කියේ ෆාම් එක ගැන. දිල්හරයිය බල්ලා මේවා කරයි. එයාට හොඳට බිස්නස් තේරෙනවා. නැන්දා මෙතෙක් වෙලා ඉන්නට හැදුවේ මෙතනට බව සපු දැන උන්නයි. අයියා ෆාම් එක ලස්සනට කරයි. ඊයේත් මං බලාගෙන කොලඹෝ වල කම්පැනි එකක් එක කතා කරනවා කිරි දෙන්න. සපු දිග සුසුමක් හෙළුවාය.
එක පිරිසිදු කිරි කඳුලා ෆාම් එකෙන් ගන්නට සාගර නොදිනා දුක් විඳි. ඔහු සති දෙකක් ගොම මඩ නාගෙන පටි සුද්ධ කළේ. කුණු කාණු පෑදුවේ. පේන් කළේ. තෙන්නුට බෙහෙත් කිනෙමෙත් විද්දේ. නිව්සීලන්ඩ් ෆාම් එකට ගොස් පුහුණු වේ. ඒ සියල්ල කළේ පිරිසිදු කිරි කඳුලක් ගන්නට. ඒ කිසිවක් ගැන මෙලෝ හසරන් නොදන්නා දිල්හාර කිරි දෙන්නට සමාගම්හා කතා කරන්නේ මෝඩයෙකුසේ. කිරි කම්පණි වලට දෙන්න කලින් කිරි හදන්න එපෑ නැන්ද? අපි දුක් විඳින්නේ ඒකට. මෙහින් කිරි හදන්න ඉන්නේ ඔය ඉන්න ඇටමැස්ස එක්කද? ඔය අටපාස් කොල්ලෝ දන්නේ මොනවාද ජූටිදුව? පපෝ හීනේ තුඩකින් කපාගෙන කපාගෙන යන්නා කෙනිය. ඌට අරන් බණිද්දී පපෝට මෙහෙම දුකක් එන්නේ ඇයි? ඇයි බිම් බලාගෙන උන්නේ? දිල්ලාර අයියා බල්ලා ඔක්කොම කරයි. මේ ඔක්කොම වැඩ මැනේජර්ලා අරගෙන බෙදලා දෙයි. මැනේජර්ලා අරගෙන? ඔව්, ලොකෝ කම්පැනි කරන්නේ එහෙම තමයි. සපෝ ඇතුළන්තෙන් සිනාසුණායි. මැනේජර්ලා 10ක් 20ක් ගෙනාවද ඕගේ කිට්ටු අධ්‍යක්ෂින් කරන වැඩ ටික කරන්නට බැරි බව සපෝ දනි. මොඩදේ වුණත් මේවා ඔයාලගේ දේවල් නේ දුවේ. මේවා නැතිනස්ති වෙන්න දෙන්න බෑ. ඔයා වුණත් සියයට කියන්න මේවා මේ කොහෙවත් යන උන්ට පිස්සු නටන්න දෙන්නපා කියලා. සපෝගේ අත මිට මෙලවෙන. ඇයි රංජිනී කියන ඒවා අසාගෙන උන්නේ අමාරු වෙනි. සපෝට බියක් දැනෙන්නේ මේ ෆාම් එක ගැන නෝයි. ඔහු ගැන. මේ දේවල් දෙද්දී ඔහු මේ නොරදෙන බව ඇය දනී. මම මේ හැමදේම කරන්නේ ඔය දෙන්නගේ අනාගතය ගැන හිතලා. මොන දේ වුණත් ඔය දෙන්න සතුටින් ජීවත් වෙන්න ඕන. සපෝ එළනට ගියේ. රංජිනී කාර්යාලයේ එමී අත බලා ඉන් පිටවගේ ෆාම් එක දෙසදිරික වේලාව නතර වී බලා සිටීමින් පසුය. ළඟ ළඟ මහා විපතක් ඇතුවක් මෙන් මහා බිය සපෝට දැන්නේ. මේවා මේ ලෙස සිදුවුවොත් ඔහු හෙට අනිද්දාම ගමට යන බව සපෝ දනි. යමක් වේවි කරන කෙනෙකුට මදි පුංචිකමක් වූ පසු මහා ලැජ්ජාවක් ආත්මනුකම්පාවක් දැනෙන බව සපෝ දනි.